රිච්චේදය දහසය අපි නොදන්න චෙස් වැඩේ මේකනෙ බබ මෙහෙ ඉන්න මිනිස්සු තාමත් තින්නේ අර වැඩවසම් යුග හිටපු වහල් මානසිකත්වේ ඒක ඔයාලට තේරෙන්නේෙ නෑ ඒක තේරෙන්නේ අපි වගේ පිටරටකීඳලාවායට මෙහෙයි එෙහෙයි වෙනස් හරියට අහසයි පොළවයි වගේ ඒ කාලෙ අපි ඉගෙනගත්ත ප්‍රවේනිදාසයෝ තමන්ගේ ඉඩම් හිමි දනවතුන්ට මෙහෙකාරකම් කරපු හැටියට තමක් තාමත් මේ රටවල්ලුල සාමාන්‍ය ජනතාව දේශපාලත්ඥයින්ට සලකන්නේ රාජ්‍යනලදහරියෝ සාමාන්‍ය මහජනතාවටත් එහා උන් හැසිරෙන්නේ අන්තිම නිවට වහල්ලු වගේ ඉතින් මට හිතාගන්න බැෑ මොකදමේ ක්‍රමය කියලා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නං නිදහස ලැබුණ එක්දස් නවසය හතලිස් අටේදිනං ඇයි මිනිස්සු තාම නිදහස් විදිට හිතන්නේෙ නැත්තේ ඇයි මිනිස්සුන්ට නීතිය එක සමානව බල පවත්තාන්න නැත්තේ ඉතින් මෙහෙම රටක කොන්ද නමාගෙන නිවටයෝ වගේන්න මොකටද ඔස්ට්‍රේලියාව කියන්නේ අපි වගේ ලෝකෙ වටේ මඉන්න මිනිස්සු ඇවිල්ල පදිංචිවෙලා ඉන්න රටක් චීනකාරයෝ ශ්‍රීලංකාවෙන් ඉන්දීයාාවෙන් පකිස්ානේ හැමතැනින්ම හැබැයි ඔස්ට්‍රේලියාන පුරවැසිභාවයා හඹුනාට පස්සේ, ඒ මිනිස්සුයි ඔස්ට්‍රේලියන් කාරයයි කියලා ආය නීති දෙකක් නෑ. නීතිය හැමෝටම එක විදිහයට තමා සැලකෙන්නේෙ. ඉතින් එහෙම රටක ජීවත්වෙනකොට හරි සුරක්ෂිතභාවයක් දැනෙනවා. රජේ ගැන විශ්වාසවන්ත බවක් ඇතිවෙනවා. ඒත් දැම් මේ අපේම රටවල් කියන ලංකාවේ එහෙම නෙමෙයිනි සිද්ධ වෙන්නේ! ඉතින් අපි මේවගේ රටකකිඉන්නන්නේ මොකද. මේ තත්්‍ය හදරටත් නරකාතට හැරනෝමිසා හොදාාතට පත්වයි කියලා මමනං හිතන්න. මොක්කදේහෙම රට හොඳ පැත්තකට හරවන්න තරන් දැක්මක් තියෙන මනුස්සේක් මෙහෙ කැබිනැට්ක ඉන්නවා කියලවා හිතනවද. මේ වැඩිහරයක්ම කැබිනැට්ටක ඇතුළ ඉන්නේ හොන්දට බොරු කියන්න පුළුවන් හරද සාක්ෂයක්ක් නැති ඉස්තිර ප්‍රතිපත්තියක් නැති එච්චර අධ්‍යාපනයකුත් නැති පල් හොරුරලක්නේ. හිතිං ඔයා හිතනවද මේ වගේ රටක ඉස්සරහට අපේ දරුවකටුවත් හොඳට ඉන්න පුළුවන්වෙේ කියලා යොහන්ගේ ප්‍රකාශයේ සත්‍යයක් බව මලීෂාටති ඉත්තා හොඳින් වැටහේ එහෙත්තෑ එකවරය පිළිගැනීමට සෝදානම් නැත හරි අයියේ ඕනෙම රටක බැලුවොත් හොඳකාලතියෙනවා අනරකකාල තියෙනවා ඉතිං අපේ රටටත් කවදහරි හොඳකාලයක් එෙයි! ඔය හැමවෙලාම නිකං අසුභවාති විදියට හිතන්න එත්පා ලංකාව ගන ඒ සු යොහන් මහ හඬින් සිනාසෙන්න්නට පටන්ගත්තේය. හහහ! බම්බුවතමා! ආයතින් මේව ගොඩගන්න කාටවත්ම බෑ! ඇයිුවා හෙම කියන්නේ! ඔයා කොහොමත පිටරට කොච්චර කාලයක්ින්ඳලා එක පාරටම ලංකාවට ඇවිල් අපේ රටගනඒ විදියට කතා කරන්නේ නෑ! මං කියන්නේ මෙහෙමයි! පහුගේ අවුරුදු පනහග කාලයක් තෙස්සේ? ඔය විදියට වළපල්න්නට බැහැපු රටවක් ගානක් තියෙනවා. උරුගුවේ මැඩගස් කරය. කෙන්්‍යියාව, ඉක්වදෝරය සුඩානය තව ඕන රටක් මටවට කියන්න පුළුවන් ඉතිං ඔය හැම රටක් ගැනම සල කළ බලනකොට මීට අවුරුදු පණහාකට කලින් ඒවා තිබ්බෙත් ලංකාවවාගේම තමයි ඒ ගොඩාක් රටවල් බ්‍රරිතාන්නේයේ තිබ්බ යටත් විජිත එහෙම නැත්නම් ප්‍රංශයටත්විජිත හැබැයි නිදහස ලැබනට පස්සේ ඒ රටවල් හැමදාම ගිය වල පල්ලට ඒවයි හිටපු නායකයෝ ඒ රටවල් කවදාවත් ගොඩ දැම්මිනෑ. ඉතිං ඒවත් එක්ක සංසධනය කරලා බලන කොට ලංකාව වෙන්නෙ තේකම තමා වෙනසකට තියෙන්නේ අර රටවල් තරං වේගෙන් පල්ලම් බැසිනැතියකයි හැබැයි ලංකාවත් හිමින් හිමිින් යන්නෙම පල්ලමටම තමයි මොකද ඒ වගේ හිටපු රාජනායකයොයි මෙහෙඉන්න රාජනායකයොයි දේශපාලත්ඥොුන්ගේ ගත්තිගුණයි කරන වැඩයි ප්‍රතිපත්ති ඔක්කොම එක සමානයි ඉතිං ඔයා කොහොමද කියන්නේ මේ ස්සරට හොඳදරටක්වේ කියලා යොහාන් ඔස්ට්‍රලයාවෙදි නීල් සමඟ සිද්දු කරන් ලද සාකච්ඡාවලින් එහෙන් මෙහෙන් සොයාකත් කරුණු කිහිපයක් එළියට දමා මලීෂාගේ කට විනාධ කිහිපයකට නිශ්ශක්ද කිරීමට සමත්විය. අම්මූ! මෙයා දන්න දේවල් ඔයා එහෙන්ඳගෙන ඉගෙනගත්තේ ඉංජනරු විද්‍යාවත නැත්තන් දේශපාලන විද්‍යාවද ඇය කම්මුලේ අතතබාගනිමින් විස්මින් විමසුවාය ඕ දැනගන්න දේශපාලන විද්‍යාවමිඉගෙනගන්න ඕෙනෑ? ොඩ්ඩත් ලංකාවෙන් එලියට ඇවිල්ලා වටපිටැරල බැලුවහම මේවා කාටත් හොඳට පේන දේවල්. ඒකනෙමං කිවවි? ලංකාවින්න ලිංගෙම්බොන්ට ඕව මුකුත් පේ නෑ කියලා? ඔහු ඇයට තවත්වරක් ඔච්චම් කළේය අනේ මන්දන්නන්නෑ යොහන්න අයියේ. මටනං ඔවා එච්චර තේරෙන්න්නේෙ නෑ ඒත් මට දැක් හරියට බයයි ඔය මගේත් එක්ක මේදේවල් මේ විදියට කිව්වටකමක් නෑ වෙනකාටවත් නං හොම කියන්නේ යන්න එපා ඇයි ශෝකයෙන් යුතුව පැවස්ුවාය. යොහන් යාලිවරක් සිනාසීය ඔය 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 මංකිව්වේ? අර කිව් වහල්භාවේ කියන්නෙ ඕක තමා අඩුම ගානේ රටේ ඉන්න ජනතාවට පාලන ක්‍රමේ ගැන කෙලින් ඇත්ත කතා කරන්න බැරිනම් තව මොනාද කතා කරන්න තියෙන්නේ විහිලු නෙමේයි යොහන් අයේ ඔයාට මේ රටේ හැටි තේරෙන්න්නෙනෑ හරි මෙ රට නරකයි කියමුකෝ එවුනට අපි තොළූසං ඉන්නත් එපැයි ඔය හරියට කතා කරන්නේ නාලකය කතා කරන විදියටමයි වෙලාවකෝ ඒ දෙන්නව මුුණගස්සන්න ඕනේ. කවුරු නාලක කෞද බොලේ! පරණ බෝයිෆරෙන්න්ද යොහන් ඇයට කොලොප්ප මක්කලේය විකාරධනේ ඒ මනුස්්‍යයමන් දවස් දෙකක් අත් හම්බෙලා නෑ එය මගේ හොඳම යාුවේකි බෝයි ෆරන්් කෙනෙක් නිවසි Stuටට් කෙනෙක් එයා ඉන්න මගේ ෆස්බුක් එකේ එය හැමදාම ශයා කරන්න ඔන්න ඔය වගේ අදහස්තිීන පෝස්ට ඒකයි මංකීවේ? යාගේ අදහසු යයාග අදහසේ එක වගේ කියලා. කොටම්ම කියනවනම් ඔයාව පොලිසිෙන් අල්ලගෙන ඉන්නකොට ඔච්චර ඉක්මනට මොයාව නිදහස් කරන්න තේතුනේ එයාලගේ FV පෝස්ම තම. අවස්සානේ ඇයට නොදැනිම බලලා මල්ලෙන් එලියට පැන්නේය. මොකක්? ඒ කියන්නේ මම නිදහස් වනේ මම නිවැරදි නිසා නෙමේද. මංහිතුවයි පොලිසිට ඇත්ත තේරලාමන් නිදහස් කළා කියලා. එක්වරම යොහන්ගේ මුහුණේ දත්නට ලැබුණේ? විස්මිට පත්වුවකුගේ සලකුණුය. ඔහුට කෙසේ පිළිතුරුදිය යුතු ැයි සිතාගත නොහැකිව මලීෂා තවත් මොහොතක් නි්්‍යබ්තුූම ගත කලාාය. නෑ අයියේ! ඒකඋනෙ එහෙම නෙමයි! එකයි මංෙදා කිව්වේ. ඔය බේරගත්තේ මොම කියලා. මං එහෙම කිව්වෙේ ඇත්තටමයි. ඇය දින කීපේකට පෙර කෑම මේසේදී සිතුණු කතාබහ පිළිබඳව යළිත්වරක් මතක් කලාය ඕහෝ හෝ හෝ. මම හිතුව ඔයාඒ කතාව කියව විහිළුවට කියලා. ඇත්තරම මොකක්දේ කතාව? ඔහු හරිබරි ගැසි සෝපාවමත සුව පහස්සු ආකාරයට වාඩි වූයේ. ඔහුගේ නිදහස්වීමට බලපෑ එම වික්‍රමය රිසිසේ අසා ගැනීමටයි. අම්බුළුුවාව සංචාරක හෝටලේ නිසා සිදුවන පරිසර දූෂණය පිළිබඳව, මධිම පරිසර අධිකාරයේ විසින් සැකසූ වාර්තාව විජේවරදන මහතාගේ අවාසයට හේතුවිය. එමගින් ඔහු මෙම හෝටලේ ඉදිකිරීම සඳහා ප්‍රමාණවත් තරම් ශක්‍යතා අධ්‍යනයක් සිදුකොට නොමැති බවත්. රජී රක්ෂිත ඉඩම් අනවසරෙන් පරිහරණය කොට අනවසර ඉදිකිරීම් සිදුකොට ඇති බව, හෝටලිය මගින් බැහැරකිරණ අපද්‍රව්‍ය ඒ අවටඇති ජලාශ දියෑලි සහ පරිසරයට මිශ්්‍රවීම නිසා. ජලජ ජීවීන්ට සහ අනෙකුත් සත්වීන්ට විශාලහානියක් සිදුවන බවත් ඔහු ප්‍රකාශකඩ සිටියහ. එපමණක් නොව මෙම අනවසර ඉදිකිරීමට විරුද්ධව ඔහුට විරුද්ධව අධකරන ක්‍රියාමාර්ගයන්ද ආරම්භ කරන ලදි. අධිකරන ක්‍රාමාර්ගයෙන් නිවවනතුරූ හෝටලේ තාවකාල්ලිකව මුද්‍රරා තබන ලදිී. වත්මන් රජේවිසින් පරිසරය විනාශ කරන, රිසර දෝෂකීන්ට තරාතිරම නොබලා නෙසි දඩුවම් පැමිණවීම මගින් පරිසරය ආරක්‍ෂාකිරීම අකුරටම සිදුකරගෙනයනු ලබන බවත් එය තිරසාර සංවර්ධනය ඉතාමත් සාධනියම අංගයක් බවත් එමගින් එක්සක් ජාතීන්ගේ ලෝක පරිසර සංවිධානය සමග ශ්‍රී ලංකාව මීට ඉහතදී අත්සන්කරනු ලැබූ ගිවිසුම් තවතුරටත් ශක්තිමත් වී ඇති බවත් ප්‍රකාශ කරමින් සාධාරණ සමාජ්‍යයක් සඳහා විද්වත් කමිටුව විසින් මාත්‍ය සාකච්ඡා කිහිපයක් උනු උනුවේම පවත්වන ලදි. එම ගින්ඩ අගමැතිතුමා ප්‍රමුඛ කැබිනෙට් මණ්ඩලේම ජනමාත්‍ය වේතීන්ගේ පැසසුමට සහ අගය කිරීමට ලක්විනි අයිස පැට්‍රික්! තමුසේ මාරයක් එෙක්නෙ! බලනොයි! දැම් පහුගියටිකේ? ොළම්ඹ දෙක වෙන්න කෑගහපු විප්ලෝවාදියොයි කැම්පස්සකේ ලටාපටා කොල්ලොටිකයි විකල්ප මාධ්‍යවේදෝයි ඔක්කොම කටවාගෙන ඉන්නහැට? හොක්කොමොනිිකං ඇටිකෙ හිෙල්කා පූගුඩුව වගේ හහ දාපරී ඇමතිතුමා පැට්‍රික පිටට පහරක් ගසමින් මහ හඬින් සිනාසුනේය ඒ අවට සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනාද දාපරේගේ සිනහාවට එකතු වූහ තමුසර කොහොමදයි මෙහම අයිඩියයන්නේෙ? හැබැයි එකක් කියන්න? මේක නන් තමුසගේ අයිඩියයි එකක් වෙන්න බෑ මට ඇත්තම කියනු? මේකර ජෛවීරයාගේ පෑනත්නේද. ඔහු නැවතවරක් සිනාවෙන්නට විය. මොන පිසුදදාබරය ඇමජතුමා? මේවා මගම සුපිරි ප්ලෑන් පැට්‍රික්් ධාබරේගේ නළල මත තම අත තබා දිවරන්නට සූදානම් විය. අම්මෝ එපා එපා එපා! උඹ අන්තිමේට මෙතන බොරුවට දිවරල මං මැරිලයයි. ධාබරේ වහාම පිටු පසට පැන පැට්‍රික්ගේ අතගසා දැමීිය. නෑ නෑ දාබරේ ඇමතිතුමා මං මේ බොරුවට නෙමෙයි ඇත්තටමයි දවරන්නේ යන්නේ අම්ම පා මේක මගේම ප්ලෑන! පැට්‍රික් නැවතවරක් දිවරන්නට සැරස්සුනිි හරි හරි අයිසේ අපේදා කැබිනට්ටක ඉවරවෙලත් කතාාවුණා මේ අලු තරෙන්්ඩ එක ගැන මොනවනත් නියමගේම තමුස ගැන ලොක්කක් බොහොම සතුටින් ඉන්නේ. අනිවාරෙන්ම මේ සැරේ තමසට හොඳ මිනිස්ට්‍රියකුත් හම්බේ තමුස බයි නැතුවිඉන්නවා දාාපරේ ඇමතිතුමා? ඔහුගේ සුරත පැට්‍රික් දෙෙසර දිගුකරමින් තම ශුභාශේෂණ ඔහුට පිරිනැමීය දාබරේගේ අගේ කිරීම නිහතමානී ලෙස විඳදරාගත් පැට්‍රික් තවත් වයින් වීතුරුවක් පුරවාගත්තේය ධබරමේ කරන්නේ කපන්න බැරි ඇත සිබීමක් යැයි පැට්‍රික් හොඳින්ම දැන සිටියේය. ඔහු වැනි රජය ජේෂ්ඨ ඇමතිවරයකු තමාට මෙතරම් ඇඟෑලුම්කම්පාමින් කතා කරන්නේ එතරම් හොඳකට නොවන බව? ඔහුගේ තීක්ෂණ දේශපාලන ඉව ඔහුට සංඥාකර සිටියේය. තමා විරුද්ධ පක්ෂයේ සිට ආ්ඩු පක්ෂය වෙත පිල්මාරු කළ විගස පැරනිි ජේෂ්ටයින් සිටියද තමාට කැබිෙනට් ඇමතිකමක් ලබාදීම පිළිබඳව අග්‍රාමාතිතුමා සමග කටගාගෙන වාදීට ගිය දාබරේ පමණි. අගමැතිතුමා කෙතරම් ප්‍රබලයකුවත් දාබරේ ඉදිරියේදි මදක් සලිතවන ආකාරය පැට්‍රික් හොඳින් දැන සිටියේය. එහෙත් එවැන්නෙකු අද තමාවැනි විපක්ෂයෙන් පැමිණ පිල් මාරු කළ අයකුහට මෙතරම් ලංගතුකමින් කතා කරන්නේ ඇයිදැයි ඔහු තවදුරටත් සිතන්නට විය එහෙම නෙමේ අයිසේ තමුස කියනෝකොයි ෆෝරොම් එක කොහොමද හදාගන්න කියලා ඇයිස මාර ප්‍රොෆෙෂනල් සෙට්ට එකක් පේතන ඉන්නේ අපි උනත් තැබරිලා ගිය මුලින්මමුන් අපිට කඩයනෝ දැක්කම තමුස මොනෝදුන්ට දුන්නේ ධාබරේ නිහටතාවය බිින්ඳිමින් නැවත වරක් කුතුහලෙන් යුතුව පැට්‍රික්ෙන් ඇසුවේය. ඒකටිකක් දීර්ඝකාලීන සැලස්මක් ඇමැතිතුමා. එවුනාට මමත් හිතුවෙන වැඩෙන් මෙච්චර හොඳර නැගලියයි කියලා. පැට්‍රික් අවංකවම තම අදහස් පල කරන්න පටන්ගත්තේය. දැන් තමස කොහොමද මේ සෙට්ට එකම එකටල්ලගත්තේ. බලන? හාමුදුරුවරු, දොස්තරලා, ඉංජිනේර වූ, ලෝෝස්ල, කලාකාරයු, පත්තරකාරයු. ඒක්ක ඔක්ොම එකම ටේජ එකකේ ඉඳඟගින්න්නවා දක්කත් මිනිසු ඩිම්වලනවනේ? මීට කලින් අපි කාටවත් බැරිවුනාා ඔය අක්කු අපේ එක මේෙක උත්සවේකටවත් ගෙන්න්නගන්න. එහෙවව එකේ තමුස අකාගේ වැඩන්න කරලා තියෙන්නේ. එක්සලන්්! නැවත වරක් තම සතුට පැට්‍රික්ට පලකළ ජේෂ්ඨ ඇමතිතුමා? අහුගේ කටහන්ඩ මතක් බාලකොට රහසිම් මෙෙන් තවත් යමක් විමස් සුවේය. හැබැට තමුස මුන්ට කියීක් ගෙවනවාද? බරගානක් යනව ඇතිනේද? හපොයි නෑ අපොයි නෑ! එහෙම සල්ලි දෙන්න ගියොත් මේ මිනිස්ුවල්ල ගන්න වෙන්නෙ නෑ! අන්න ඒක තම ඔබතුමාලට වැරදිච්ච තැන පැට්‍රික් පැවසීය. එහෙනන් තමුස මනාද කළේ? ඔහු ඇසුවේ වීම තියෙනෙ. ඒ ඒ බනිස් ගෙඩියට ඒ ඒ කෙහෙල් ගිඩිය. එච්චරයි! හහහ! පැට්‍රික් තේරෙන්න භාර්ෂාවෙන්ම සත්‍ය පැවසීය. මීට මාස හතර පහකට කලින් ඔතන ඉන්න හාමුදුරුවරු ඔක්කොහොමං එකතු කරලා? ඒ සෙට්ట එකටම දුන්න ගෞරෝව සම්මානටිකක් පන්සල් ගොඩනගන්න ආධාර එතකොට පිරිවං හාමුදුරුවන්ට පොත් ඔන්නඔය වගේ දේවා. එතනිින්මට සෙට්టනා හාමුදුරුව දෙතුන් දෙනේ හලාකාරයටික ඔක්කොම එකතු කරලා උන්ට අඩුගානට లోෝ එකක් සෙට් කරලා දුන්නා ඉඳ ලහිටලා කන්න බොන්නටිකක් දුන්න. දන්න කියන කැම්පස් ලෙක්්චරස් ලටික එකතු කරලා ఉන්ටත් සුපපිරි පාටි දෙකතුනක් සෙට් කලා දෙතුන්දනක් ැරියයක් පිටරට. උන්ගේ ඔය අනම් මන රිසර්ච් වලටයි, පොඩි පොඩි ෆන් වැඩවලටයි පොඩි සම්ති එකක් දුන්නා. දන්න ඇද්දිතිං කවුරුත් කනපුන මිනිස්සුනේ පැට්‍රික් ඇසක් ඉඟිමරා මනමාල තාලයට හිනාවක් දැමීය. දාබරේ ඇමතිතුමා වහා මෙමි ගිය වටහගත් බවක් පෙන්වා සිනාවක් නැගීය. එක ඒකාට ඒ ඒ විදිය දේවල් එහෙම මෙහෙන් දීල දෙම්මා. එච්චරයි! සල්ලි සතයක්වත් ගෙවන්න ගියනෑ? ඊට පස්සි උුන්ගේ සුපිරිම සෙට්ටක තෝරලා ඔය ෆෝරම් එක සෙට් කලා ඉතිං උනුත් තකමැති ඇටීවියකේ මූන පෙන්න්නන්න පත්තරේ පොල් ගෙඩිය අකුරෙන් නමදාගන්න. හෙමදිවට බුද්ධිමත්තු කියලා මුළු රටම පිළිගන්නවා ඉතින් උම් මොකටද මේ වැඩේට අකමැති වෙන්නේ උම් මේදවාසුළ තනිකරම සුපර්ස්ටාස්ල වෙලා ඉන්නෙ හිතින් අපි ටෙච්චර පන්නන්න දෙයන්න උම්මගේම ගහගෙනයනවා පැට්‍රික්ස් සිනාසෙමින් තම අදදැකීම ධබරේට විස්තර කළේය. ඉතින්බං එතකොට උන්ටුවේ මාතෘකා දෙන්න කවුද? එහෙම අපි ටොපික් දෙනවා කියල එකක් කරන්නේ නෑ? මගේ සම්බන්ධී කරන ලේකංතමා මීඩියකන්ෆරන්ස් සේට් කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් අපිට හිතනෝ මොනො හරි ටොපික් එකකක් පැත්තකින් දැම්ම? පොරවල්ටිකේ එක ගානට ඇදගෙනයනවා අපි බලින් දෙන්න ගියොත්තමා වැඩේ ඇනෙන්නේ මොක දොත්තනන්න ඔක්කම බක පණ්ඩිතයෝනේ? අනිකවෘතිකෝ ඉන්නවානේද? ඔය වෘතිකයන්ට කරගන්න බැරි වැඩ ඕන දරන්තියෙනවා? ගොඩක්කුන් අහින්නේ ට්‍රාන් සහදාගන්න එහෙම නැත්නම් ළමයි ස්කෝලවලට දාන්න එහෙම නැත්නම් පිටරටක ස්කොල ශිප්ෙ එකක් හදාගන්න ඉතිං ඔය වගේ වැඩවලට අපේ ලොක්ක එහෙමහින් සපෝට් එකක් දෙනවානේ ඊට පස්සෙ උන්ගේ කෙලෙහිගුණ රකිනෝ දිගටම ඒවිතරක්නෙමෙයි මේ ගැන එහෙම මෙහෙන් දන්නඋන්ගේ අපේ ජයවීරයට බේරන්න බෑ ඒ අයවත් මේ ෆෝරම් එකට සෙට් කරගන්න කියලා මං හිතංගන තව එක සෙට්ට එකක් හදන්න කියලා වෙනම නමකින් ටිකක් තරුණමූුණුත්තෙක්ක ටිකක් රැඩිකල් විදියට කතා කරනුන්දාල බැලන්ස් කරලා අමුත්තුගේමක් ගහන්නෝන පැට්‍රික් තම අනාගත සැලසුමින් කුඩා මාත්‍රයක් ධබරේ හමුවඒ තැබීය අයිසේ! තමුස වගේ මිනිස්සුන්ට තමා නියම දේශපාලත්ඥයෝ කියන්නේ ඔන්න ඕව තමා නියම මමාස්ට්‍ර මයින් රියල්ගේ නැන්නං අර කෝපිකාලෙ කලා වගේ මාධ්‍යවේදීන්ට ගහන්්ඩයි කැම්පස් වහන්ඩයි. ුදුවන්දාලා උස්සන්ඩයි පටන්ගත්තන වැඩේ හබක් තමා ධාබරේ තවත් වයින්් වීතුරුවක් පුරවාගන්නා ගමන් පැවසීය ඒක නෙමි! අර අම්බුළවාවෙ හොටෙල්ගේසිකට තමුසෙත් සම්බන්ධයිනේද දෙම්මොකෝ උන්ට නඩුදාල? ධාබරේ තවත් අමතක වූ යමක් පැට්‍රික්කෙන් විමසීය ආ! අර ෆයිස්ටා හොටෙල් එක ඕවු! ඕක හදන්න මන්තමයි ඕකට උදව් කළේ හෙවුණට ඕකක් කිසිම කෙලෙහිගුණයක් නැතිය එකේ? කණ්ඩ දුන්නා අත්ත හපාකෑවා. තිරිසන පැට්‍රික් පැවසේ විචීවරදන පිළිබඳවය ඇයි මොකෝ කේසික! උදැම් මගාරිනද. නැනෑ! ඒව කොහෙද මාත්්‍යෙක්ක ඒහෙම කලානං ඕකට බත් කන්නවෙන්නේ දට්ටික නැතුව. ඒක නෙමේ ඕකගේ බෑනවැෙන්ඩිඉන්නකාා මගේ පුතාටපටි සත්තා මදදාාල තියෙනවා ඊට පස්ස කේසික ටිකක් ඇදෙනකොට මුන් ජව.පීකාරයොත් එක්ක එකතුවෙලා මට මඩගහන්න පටන්ගත්තා උන්ට මතකනෑ? න්ට ැගිටිින්ඩ දවකරේ කවද කියලා. අනික දැං වූ සෙට්ටලාඉන්නේ අර රාජමන්ත්‍රියත් එක්කනේ? අනිවාරෙන් මේවට උත් උඩගෙඩි දෙන ඇති. අපි නොදන්න චෙස් පැට්‍රික් තම අතතිබූ වයින්වීදුරුව එක හුස්මට උගරටහලා ගත්තේය.